එහි පස්සිකෝ එහි පස්සිකෝ එන්න ධර්මය දකින්න ධර්මය දකින්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් හිමිදිරි උදෑසන ඔබ හැම දෙනාම එහි පස්සිකෝ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න බොහෝම සද්ධාවෙන් සූදානම් වෙච්ච මොහොත. පිංගතුනේ ඔබ හැම දෙනාටම අද හිමිදිරි උදෑසනම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්මශ්‍රවණයත් ඔබේ ජීවිතයට නිවන් දොරටුවක් බවටම පත්වේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනේ. පිංගතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ අපිට පෙන්වන්නේ මේ දීර්ඝ සංසාර ගමනේ සතර අපායට නැඹුරු වෙච්ච ජීවිතයක් තමයි සංසාරික සත්වයන් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමනේ අරගෙන යන්නේ. අනමතග්ග සංයුක්තේ කියලා සංයුක්ත නිකායේ දේශන රැසක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ, මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි, පුබ්බා කෝටි න පඤ්ඤායති, කෙලවරක් හොයාගන්න බැරි තරම් දීර්ඝ සංසාර ගමනක් අපි මේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්. මේ සංසාර ගමනේ අවිද්‍යාවත් තණ්හාවත් නිසා මේ යන සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයන්ගේ පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. වැඩිපුරම සතර අපායේ වැටි වැටි යන සංසාර ගමනේ කලාතුරකින් තමයි මනුස්ස ජීවිතයක් එක්ක දිව්‍යාත්මයක් ලබන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාර ගමනේ එළුවෝ වෙලා බල්ලෝ වෙලා හරක් වෙලා ඌරෝ වෙලා ඉපදිච්ච වාරවල බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගියේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. මේ තරම් දීර්ඝ සංසාර ගමනක් තමයි අපි ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නේ. මේ සසර ගමනේ අනතුරු දකින්න කෙනා අප්‍රමාදීව පින් රැස් කරගන්න, කුසල් දියුණු කරගන්න, සසර ගමනට රැකවරණයක් හදාගන්න මහන්සි ගන්නට ඕනේ. පිංගතුනි දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා පිරිසකට කොසල් රජ්ජුරුවන්ගේ රාජබටේ තමන්ගේ නිවසට දානයකට ආරාධනා කරා. කුසල් රජ්ජුරුවන්ගේ සේනාවේ රාජකීය යුද සේනාවේ හිටපු සෙන්පතියෙක් වගේ බොහොම දක්ෂ සෙනවී. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස තමන්ගේ නිවසට වඩම්මලා බොහොම සද්ධාවෙන් දානේ පූජා කර කර හිටියා. දැන් මේ දම් බෙදන අතරේ රජ්ජුරුවෝ තමන් රාජබටේ කතේ පණවිඩයක් එව්වා මේ සෙනවියට ඉක්මනින්ම මාලිගාවට වාර්තා කරන්න කියලා. දැන් රජ්ජුරුවන්ගේ පණවිඩේ ආවට පස්සේ මට බෑ පස්සේ එන්නම් දැන් වැඩ තියෙනවා පස්සේ එන්නම් කියන්නේ ඔහොම මගහරින්න පුළුවන්කමක් නැහැ. රාජ උදහසට ලක් වුණොත් මැරුම් කන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා රජ්ජුරුවන්ගේ පණවිඩේ ලැබුණට පස්සේ මොන වැඩ කර කර හිටියත් වැඩ කටයුතු දාලා දුවනවා. ඒක තමයි රාජකීය රජ්ජුරුවන්ගේ ස්වභාවය. දැන් මේ රජ්ජුරුවන්ගෙන් තමයි පණවිඩේ ලැබුණේ. අන්න රජ්ජුරුව හැකි ඉක්මනින් මාලිගාවට එන්න කියලා වාර්තා කරන්න කිව්වා. හැබැයි මේ සෙන්පතිය සෙනවියා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට දානීය පූජා කර කර හිටි. ඔහු දානි බෙදන ගමම්ම පණවිඩේ අරගෙන ආපු රජ්ජුරුවන්ගේ සේවකයාට කියනවා ඔබ ගිහින් රජ්ජුරුවන්ට කියන්න මම හැකි ඉක්මනින් එන්න. හැබැයි මං දැන් බුද්ධ ශාසනේ නිධානයක් තැන්පත් කරනවා. මම මේ බුද්ධ ශාසනේ නිධානි තැන්පත් කළ අවසන් වෙලා රජ්ජුරුවන්ගේ පණවිඩේට එනවා කියලා ගිහින් කියන්න කිව්වා. ඔහු අර දානි භාජන දාලා අම්බෝ රජ්ජුරුව නේද කියලා පැනලා දිව්වේ නැහැ. දානි බෙදන එකත් නවත්තලා ආපහු හැරලා දුවන්න ගත්තේ නැහැ. ඔහුට ඊට වඩා වැදගත්ම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට දානෙ බෙදෙන කාරණේ. හැබැයි ඔහු පණවිඩයක් ඇරියේ මම බුද්ධ ශාසනයේ නිධානයක් මේ මොහොතේ තැන්පත් කරනවා. මං ඒ නිධානෙ තැන්පත් කරලා රජ්ජුරුවන්ගේ පණවිඩයට එන්නම් කියලා ගිහින් කියන්න කිව්වා. එදා බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා අවසන් වෙලා භුක්තානුමෝදනා ධර්මදේශනාවට මේ නිවසේදි මාතෘකා කරගත්තේ ඔය නිධානයේ කියන වචනේ. බුදුරජාණන් වහන්සේ මේ වචනේ මුල් කරගෙනම එදා ධර්ම දේශනා කරන්නට යෙදුණා.
බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තියෙන නිදි කණ්ඩ කියන සූට දේශනා. බුදුරජාණන් වහන්සේ වදාළ නිධාන. දැන් ඔබට නිධානයක්. නිදන් කියපු ගමන් මතක්වෙන්නේ අතීත රජවරු. වටිනා වස්තුව, රන් රිදී, මුතු මැණික්, එක්ක සෙම්බුවල, මුට්ටිවල, ගල් කරඬුවල මොනවෑ හෝ වටිනා වස්තුව තැන්පත් කරලා පොළොව ඇතුළට හාරලා ආරක්ෂිතව බැඳලා ඒවත් ආරක්ෂා සහිතව පොළොවේ නිදන් කරලා තිබිලා තියෙනවා. ඒවා තමයි අපිට නිදන් කියපු ගමන් එකපාරට මතක්වෙන්නේ මේ වටිනා වස්තුව. ඒවත් නිධාන තමයි. ඒ නිධාන ගැනත් නිදිකණ්ඩ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, අතීත රජවරු මේ වටිනා වස්තුව පොළොවේ තැන්පත් කරාට ඒවා භූමිකම්පාවක් නිසා තිබ්බ තැන වෙනස් වෙන්න පුළුවන් කියන. දැන් විශාල භූමිකම්පාවක් ඇවිල්ලා පොළොව සෙල වුණාට පස්සේ පොළොවේ පෘථිවි ස්තර මේ පස් තට්ටු වෙනස් වෙලා අර නිධාන තිබ්බ තැන් හොයාගන්න බැරුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට රජුරුවන්ටවත් තැන්පත් කරපු අයටවත් ආයි හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ පොළොවේ වටිනා වස්තුව නිධාන තැන්පත් කරාට පස්සේ පොළොවට අධිග්‍රෝහිත මේ මහ පොළොවට අයිතිවාසිකම් කියන අමනුෂ්‍යයෝ ඉන්නවා මහ පොළොවේ. අපේ ඇහැට පේන්නේ, අපිට පේන්නේ පොළොවේ ඉන්න මේ ගැඩවිල්ලු, පොළොවේ ඉන්න සත්තු, යම් යම් පොළොවේ ඉන්න කෘමි සත්තු, මේ පණුව, ඕවා තමයි මිනිස්සුන්ට පේන්නේ. හැබැයි මහ පොළොවේ අමනුෂ්‍යයෝ ඉන්නවා කියන පොළොව ඇතුළෙන් එහාට මෙහාට යන අමනුස්ස කොටස් ඉන්න මිනිස්සු, ඒ අයට කියන සමහරු කියන බහිරවයෝ කියලා. එතකොට බහිරව දේවතාවරු කියන මේ වගේ පොළොව ආශ්‍රිත, පොළොවට ඇලුම් කරන, පොළොව ඇතුළෙන් එහා මෙහා යන අමනුෂ්‍යයෝ ඉන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මේ පොළොවේ තැන්පත් කරන වටිනා වස්තුවට මේ අමනුෂ්‍යයෝ අයිතිවාසිකම් කියනවා. මේක මගේ දේ, මගේ කොටසේ තමයි මේ පොළොව, මේ ටික මට අයිති දේ, මේවා මටයි අයිති කියලා අර අමනුෂ්‍යයෝ මේ පොළොවේ තැන්පත් කරන වටිනා වස්තුවට අයිතිවාසිකම් කියලා. ඒ අය මොකද කරන්නේ? පොළොව ඇතුළෙන් එහාට මෙහාට ඇදගෙන යනවා මේවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොටත් අර තැන්පත් කරපු රජ්ජුරුවන්ටවත් කාටවත් මේවා හොයාගන්න බැරුව මගහැරිලා යනවා. මොකද අර අමනුෂ්‍යයෝ පොළොව ඇතුළෙන් නිධාන වටිනා වස්තුව අරගෙන යනවා කියනවා. එහාට මෙහාට පොළොවෙන් ඇදගෙන යනවා. එතකොටත් තැන්පත් කරපු කෙනාට ගන්න බැරි වෙන්න පුළුවන්. මේ වගේ නොයෙක් හේතු තියෙනවා. බුදුරජාණන් වහන්සේ ওই නිධාන ගැන ওই විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලෝකෙ මිනිස්සු අඩු වැඩි වශයෙන් තමන්ගේ පිනේ ස්වභාවයට, හැකියාවේ ස්වභාවයට මේ හැමෝටම යම් යම් වටිනා නිධානයන් තියෙනවා. දැන් ඔබත් බලන්න, ඔබට ඇත්තට මේවා අපිටත් නිධාන තියෙනවද කියලා ඔබ විමසලා බලන්න. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ ජංගම නිධාන. ඊළඟට ස්ථාවර නිධාන, අංග සම නිධාන. ඔන්න ඔය නිධාන තුන ලෞකිකයි. මේ ජීවිතේ මිනිස්සු පංචකාමයන් තුළ ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන නිධාන තුනක්. අපි එතනින් බලමු. පළවෙනි එක ස්ථාවර නිධාන. පොළොවේ පිහිටි, මේ පෘථුවිය තුළ, මහ පොළොව තුළ පිහිටි ස්ථාවර නිධාන අපිට තියෙනවා. ඔබටත් තියෙන්න පුළුවන්. හැමෝටම තියෙනවා. තමන් තමන්ට අඩු වැඩි වශයෙන් බොහෝ දෙනෙකුට තියෙනවා. ස්ථාවර නිධාන කියන්නේ පොළොවේ පිහිටි වටිනා වස්තුව. දැන් අපි හිතමු ඔබ දුක් විඳලා මහන්සි වෙලා ණය වෙලා ඉඩමක් ගත්තා කියලා. ඒ ඉඩම ඔබට නිධානයක්. යම් කාලෙක හරි ඔබට විකුණලා මුදල් කරගන්න පුළුවන්, එන්න එන්න මිල වැඩි වෙන්න පුළුවන් වටිනා වස්තුවක්. ඔබට ගෙයක් හදාගන්න, ගොඩනැගිල්ලක් හදාගන්න, ඔබේ ව්‍යාපාරයක් කරගන්න, එක්ක වගාවක් කරගන්න ඔබට ප්‍රයෝජනවත් වෙන වටිනා භූමියක් ඒක. ඒක නිධානයක්. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට ඉඩමක් කියන්නේ පොළොවේ පිහිටි ස්ථාවර දෙයක්. ඊළඟට ඔබ ගෙයක් හදාගන්නවා මේකේ. ඒ නිවස ඔබට නිධානයක්. ව්‍යාපාරයක් පටන් ගන්නවා, ගොඩනැගිල්ලක් හදනවා. ඒ වගේ මේ මහා පොළොවේ පිහිටි ගොඩනැගිලි, ගෙවල් දොරවල්, ඉඩකඩම්, පොළොවේ පිහිටි ස්ථාවර දේවල් තියෙනවා නම් ඒවා ඔබට නිධාන. ඒවට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ස්ථාවර නිධාන. පොළොවේ පිහිටි ස්ථාවර වටිනා කියන දේවල්. මේ ලෝක මිනිස්සුන්ට අඩු වැඩි වශයෙන් තමන්ගේ පිනේ ස්වභාවයට මේ ස්ථාවර නිධාන තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ජංගම නිධාන. අන්න තවත් නිධානයක්. ජංගම නිධාන කියන්නේ අපි යන යන තැන අපිට අරගෙන යන්න පුළුවන් වටිනා වස්තුව. දැන් අපි හිතමු සල්ලි තියෙනවා ඔබට. මේ සල්ලි ටික බෑග් එකේ හරි දාගෙන උස්සගෙන යන්න පුළුවන්. ඊළඟට රත්තරන්, රිදී, මැණික්,
රන්රිදී මුතු මැනිික්කාදී වටිනා අවස්තු රත්තරම් බඩු ටික බෑක් ඒ හරි දාගෙන උසගෙන යන්න පුළුව. වටිනා මැනික් තියෙන. උස්සගෙන යන්න පුළුවන්ත් කවදහරි මේවා මිල කරලා තමන්ට ප්‍රයෝජනයේ පිණිස ගන්න පුළුවන්. අනාගතයේ තමන්ට ප්‍රයෝජනවත් වෙයි කියන වටිනා කියන වස්තුව මිනිස්සු එකතු කරන. තමන්ගේ ප්‍රයෝජනයේ පිණිස. ඒවා ගෙනියන්න පුළුවන් දේවල් නම් ඒවට අපි කියනවා ජංගම නිධාන. මහපොළොවේ පිහිටි ස්ථාවර දේවල් වලට අපි කියනවා වටිනා කියන ස්ථාවර නිධාන. ඊළඟට යන යන තැන්වල ගෙනියන්න පුළුවන් වටිනා වස්තුවට අපි කියනවා ජංගම නිධාන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අංග සම නිධාන අන්න තවත් නිධානයක්. මේ ලෝකෙ මිනිස්සුන්ට උගත්කම කුසලතාවය දක්ෂතාවය හැකියාව ඒක කෙනෙකුට නිධානයක් වෙනවා. දැන් ඔබ හිතන්න පුංචි කාලේ ඉඳන් කෙනෙක් ඉගෙන ගන්නවා විභාග පාස් කරනවා දුක් විඳලා ඉස්කෝලේ යනවා පන්ති යනවා මහන්සි වෙනවා ඉගෙන ගන්නවා. මේ උගත්කම කියන්නේ අපි නිධානයක් රැස් කරන්න මේ මහන්සි ගන්න. අපි හිතමු කෙනෙක් විභාග පාස් වෙලා ඉගෙනගෙන ඉහළටම උසස් අධ්‍යාපනයට යනවා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබනවා. විශ්වවිද්‍යාලෙත් හොඳට ඉගෙනගෙන විභාග ටික පාස් කරලා තවත් ඉහළට ඉගෙන ගන්න රට රටවල් වල ගිහිලා ඉගෙන ගන්න තව විශේෂ උපාධි කර ආචාර්ය මහාචාර්ය මට්ටමට යන. දැන් අපි හිතමු හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි ආචාර්ය මහාචාර්යවරයෙක් හරි කෙනෙක්ගේ උගත්කම කුසලතාවේ හැකියාව ඒක තමන්ට නිධානයක්. ඕනෑම රටක ලංකාවේ ඉන්න බැයි නම් වෙන රටකට ගිහිල්ලා හරි රස්සාවක් කරගෙන හොඳ ගියක් දොරක් යාන වාහන සැප සම්පත් මිල මුදල් හොඳ පඩියක් ඇතුව හොඳ රස්සාවක් කරගෙන ලෝකේ ඕන රටක ජීවත් වෙන්න පුළුවන්. ඇයි තමන්ගේ උගත්කම කුසලතාවේ හැකියාව තමන්ට නිධානයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය නිධාන තුන මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යන්ට කාමභෝගී ජීවිත ගත කරන පංචකාමයන් තුල ජීවත් වෙන ලෞකික ජීවිතයේ ගත කරන මිනිස්සු ඔය නිධාන තුන තමයි රැස් කරන්න උත්සාහ ගන්න. ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය නිධාන තුනම මෙලවට විතරයි. ලෞකිකයි. ඒ නිධාන තුනම මෙලවට විතරයි. පරලවට නෑ. දැන් ඔබ හිතන්න ඔබට කොච්චර වටිනා ඉඩම් අක්කර දහස් ගණන් තිබුණත්. ව්‍යාපාර ගොඩනැගිලි නගරෙන් නගරයට ගොඩනැගිලි තිබුණත්. විශාල මාලිගාවල් වගේ ගෙවල් දොරවල් තිබුණත්. ඔබ මැරුණට පස්සේ සියල්ල අතහරින්න වෙනවා. මෙලවට විතරයි. ආයි ඔබ කොහේ හරි ගිහිල්ලා මනුස්ස ලෝකෙම කොහේ හරි අම්මා කෙනෙක්ගේ කුසකින් ඉපදුනා කියලා හිතන් මේ කලින් ජීවිතේ මගේ දේවල් කියලා හම්බෙනවද? නෑ. ඒවා ඉවරයි. මෙලවට විතරයි. මැරෙනකන් ඔබට ජීවත් වෙලා පරිහරණය කරන්න පුළුවන්. මරණින් මත්තේ ස්ථාවර නිධාන සියල්ල ඔබට අතහැරලා යන්න වෙනවා. ජංගම නිධාන ඔබට ගෙනියන්න පුළුවන් රත්තරම් මුතු මැණික් රන් රිදී සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් ඔබට ධනය තිබුණත් ඒ වටිනා වස්තුව සියල්ල මෙලවට විතරයි. මැරුණට පස්සේ ඔබ අතහැරලා යනවා. ආයි ඔබට ලැබෙන්නේ කොහේ යනවද? කොහේ උපදීද? සතර අපායේ වැටෙන්න පුළුවන්, වෙනත් කොහෙට හරි යන්න පුළුවන්. හැබැයි ඒ උපඋපන් තැනදී ඔබට ඒවා ප්‍රයෝජනවත් වෙන්නේ මෙලවට විතරයි. මේ ජීවිතේ ජීවත් වෙලා ඉන්නකම් කාලය ඇඳලා ඉන්න සැපසේ ඉන්න ඔබට මිල මුදල් අවශ්‍යයි. හැබැයි මේ ජීවිතෙන් ඒව අවසන් වෙනවා. ඊළඟට උගත්කමත් ඒ වගේ. ඔබේ උගත්කම කුසලතාවේ දක්ෂතාවේ හැකියාව අංග සම නිධාන මෙලවට විතරයි. දැන් ඔබ හිතන්න මහාචාර්යවරයෙක් කියලා. හැබැයි මැරුණට පස්සේ ආයි මනුස්ස ලෝකෙ ඉපදුනත් මහාචාර්යවරයෙක්ද? නෑ. ආයි පුංචි දරුවෙක් උපදින්නේ. ආයි අඬාගෙන කෑ ගහගෙන මුල ඉඳන් අයන්න ආයන්න කියලා ආයි පෙර පාසැල් යවලා ඉස්කෝලෙ යවලා ආයි උගත්කම මුල ඉඳන් ඇති කරවන්න ඕන. ඒ නිසා මැරුණට පස්සේ උගත්කමත් ඉවරයි. අර තියෙන දීපල වස්තුවත් අතහරින්න වෙනවා. ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන මේ සියල්ල මෙලවට විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ සංසාර ගමන යන සතර අපායේ බය දකින ශ්‍රාවකයා සංසාර ගමනට නිධානයක් රැස් කරන්න මහන්සි ගන්නවා. අන්නේ නිධානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ තමයි අනුගාමික වූ පුණ්‍ය නිධානේ. අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අර ස්ථාවර ජංගම අංග සම කියන නිධානවලට අමතරව
සංසාර ගමනට නිධානයක් රැස් කරන. ඒ තමයි අනුගාමික වූ පුණ්‍ය නිධානය. ඔබ පින් කරනවා කියන්නේ, ඔබ දන් දෙනවා කියන්නේ, සිල් රකින්නවා කියන්නේ, භාවනා කරනවා කියන්නේ මෙලවට විතරක් නෙමේ. ඔබේ සසර ගමනටම, ඔබ සංසාරයටම නිධානයක් රැස් කරගත්තා වෙනවා. බුදුරජාණන් වහන්සේ අනුගාමික කියන්නේ සසර ගමනේ සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. පුණ්‍ය නිධානය. ඒක පින, ඒක නිධානයක් ඔබට. උපෝපං ආත්ම භාවවල ඔබ සුගතියක උපදිනවනම්, ඔබට ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදී සැප සම්පත් ලැබෙනවනම්, දීර්ඝායු සම්පත්තිය ඇතුව උපදිනවනම්, නිරෝගී සම්පත්තිය ඇතුව උපදිනවනම්, ඔබට ලස්සන ශරීරයක් ඇතුව උපදිනවනම්, ඔබට යම් අගහිඟකම් නැතුව ආහාර පාන ටික, ලෙඩ රෝග වලට බෙහෙත් හේත් ටික, සැප සම්පත්, ඉන්න හිටින්න ගෙවල් දොරවල්, සේවකයෝ දැසිදස් කම්කරු, මේ සැප පහසුකම් ඇති තැනක, කොහේ හරි තැනක ඔබ උපදිනවනම්, මේ සියල්ලට උපකාර වෙන්නේ සංසාරේ රැස් කරගත්ත පින. ඒකට අපි කියනවා පෙර පින් ඇති බව. දැන් ඔබ මේ ජීවිතේ, ඔබ යම් මනුස්ස ජීවිතේ හොඳ තැනක ඉපදුනා නම්, ඔබ නිරෝගී සම්පත්තිය ලැබුවා නම්, ඔබට ආහාර පාන ටික කුසගින්න නැතුව, දුක් විඳින්න නැතුව, ඔබට යම් ඍසිසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඔබට ලැබුණා නම්, ඒ පෙර පිනේ. පුබ්බේච කත පුඤ්ඤතා කියන්නේ ඒකයි, පෙර පින් ඇති බව. පෙර පිනෙන් තමයි ඔබට මේ අවශ්‍ය පරිසරය පිනෙන් හදලා දෙනවා. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා. පින කියලා කියන්නේ සැප ලබා දෙන දේවල්. පුඤ්ඤානි නාම සුකස්සේතං අදිවචනං කියනවා. පින කියලා කියන්නේ සංසාර ගමනේ සැප ලබා දෙන දේවල් වලට. ඔබට මනුස්ස ජීවිතේ ලැබෙන්නේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන හය යම් දුර්වලතාවයක් නැතුව ඔබ හොඳට උපදින්නේ. ඊළඟට ඔබට කල්යාණ මිත්‍ර සේවනයේ, ඔබට හොඳ උගත්කම, නුවණ, බුද්ධිය, කුසලතා, මේ හැම දෙයක් ඇතුව ඔබ උපදින්නේ පෙර පිනේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා සංසාර ගමනේ ස්වභාවය දන්න ශ්‍රාවකයා සසර ගමනට නිධානයක් රැස් කරන්න ඕනේ. ඒ පිණිස කරුණු හතරක් බුදුරජාන් වහන්සේ පෙන්නවා. ඒ තමයි දානය, අනුගාමික පුණ්‍ය නිධානය, නිවන් දකිනකම් විපාක දෙන පුණ්‍ය නිධානයක් තමයි දන් දීම කියන්නේ සසර ගමනට නිධානයක්. ඊළඟට නিত্য සීලය. නিত্য සීලය තමයි ගිහි ශ්‍රාවකයෙකුට නම් පංචසීල්. පංචසීලය. ඊළඟට උපෝසතේ. උපෝසතේ කියන්නේ ඉස්සර සතර පෝයෙටම සිල් අරන් තියෙන. අඩු ගානේ 15කට හරි ඔබ පෝයේ දවසකට හරි අන්න ඔබට සංසාර ගමනට නිධානයක්. ඔබ නිති පංචසීල් රකින්නවා නම් පෝයේට උපෝසතයක් රකින්නවා කියන්නේ ඔබ සසර ගමනට නිධානයක් තැම්පත් කරගත්ත වෙනවා. ඊළඟ එක තමයි භාවනාව. ඔබ මෛත්‍රී ආදී භාවනාවක් වඩනවා නම්, එක්ක බුදු ගුණ සිහි කරමින් බුද්ධානුස්සතිය වඩනවා, ධර්මයේ ගුණ සිහි කර කර ධම්මානුස්සතිය වඩනවා, සංඝ ගුණ සිහි කර කර සංඝානුස්සතිය වඩනවා. බුදුරජාන් වහන්සේක දේශනාවක පෙන්නවා, යහ මහණෙනි, කෙනෙක් නිතර බුදු ගුණ සිහි කරනවා කියන්නේ එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා කියලා. මේක තියෙන්නේ පුඤ්ඤාභි සන්ද කියන සූත්‍රේ. කෙනෙක් නිතර නිතර ධර්මයේ ගුණ සිහි කරනවා කියන්නේ එයාගේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා. කෙනෙක් නිතර නිතර සංඝ ගුණ හිතනවා කියන්නේ තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා. එතකොට නිතර තුනුරුවන් ගුණ සිහි කරන කෙනාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවල් තුනක් රැස් වෙනවා කියනවා. එතන ගඟක් කියන්නේ දැන් ගඟ කියන එක ගලාගෙන යනවා. ඒ වගේ නිතර නිතර බුදු ගුණ සිහි කරන්න සිහි කරන්න ජීවිතේට නොනවතින පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා. ධර්මයේ ගුණ සිහි කරන්න සිහි කරන්න ජීවිතේට හැම වෙලාවෙම නොනවතින පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා. ඒ නිසා තුනුරුවන් ගුණ සිහි කරන කෙනා අන්න සද්ධාව දියුණු කරගන්න ජීවිතේ විශාල පිනක් රැස් කරන එක භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන්. ඊළඟට ඔබ සීල් රකින්නවා නම් ඔබේ සීලය ඔබට භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන්. මම මේ විදිහේ සීලයක් රකින්න කෙනෙක්, මම මේ වගේ කය වචනේ සංවර කරගත්ත කෙනෙක්, මට හොරකම් කරන්න අවස්ථාව තිබුණත් මං හොරකමින් වැළකීලා ඉන්න කෙනෙක්, මට ප්‍රාණඝාතය දෙන්න අවස්ථාව ලැබුණත් මං සතුන් ගැන මෛත්‍රියෙන් කරුණාවෙන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වෙන කෙනෙක්, මං වැරදිකාම සීවණෙන් වැළකීච්ච කෙනෙක්, බොරුවෙන් වැළකීච්ච කෙනෙක්, මං මත්පන් මත්ද්‍රව්‍ය වලින් වැළකීච්ච කෙනෙක්, මං මේ වගේ සිල්වත් කෙනෙක් කියලා ඔබ ඔබේ සීලය භාවනාවක් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒකට ධර්මයේ කියන්නේ සීලානුස්සති භාවනාව.
ඔබට පුළුවන් ඔබේ සීලයේ ගැන සිහි කරන්න සිහි කරන්න හිත වැඩෙනවා. ඒ තුළ භාවනාවක් වශයෙන් ඔබේ හිත එකඟ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ත්‍යාගානුස්සති භාවනාව. ත්‍යාගානුස්සති කියන්නේ අතහැරීම, දන් දීම. ඔබ දන් දෙනවා නම්, ඔබ පින් කරනවා නම්, ඔබ කරපු පින සිහි කර කර ඔබට භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන්. මම මේ විදිහට දන් දීලා තියෙනවා, මගේ ජීවිතේ මම මේ වගේ දන් දීපු කෙනෙක්, මම මේ වගේ පින් කරගත්ත කෙනෙක් කියලා ඔබ කරපු පින්කම් සිහි කරන්න සිහි කරන්න ඔබේ හිත ඒ තුළ භාවනාවක් වශයෙන් වැඩෙනවා. ඒකට ධර්මයේ කියන්නේ ත්‍යාගානුස්සති භාවනා. දැන් බලන්න, ඔබ අහලා ඇති ඉස්සර මිනිස්සුන්ට පින් පොතක් තිබ්බ කියලා අහලා තියෙනවනේ. තමන් ජීවිතයේ කරපු පින්කම් නිතර නිතර සිහි කරනවා. ඒක පොතක ලියනවා. ලියලා හැම වෙලෙම මෙනෙහි කරනවා, මම මේ වගේ පින් කරගත්තා. මම මේ වගේ ජීවිතේ පින් කරගත්ත කෙනෙක්. මගේ ජීවිතේ මම මේ තරම් පින් කරගත්තා කියලා එයා නිතර නිතර කරපු පින සිහි කරන්න සිහි කරන්න ඒ පින තුල හිත වැඩෙනවා. ඒක භාවනාවක් වශයෙන් ඔබට දැස් පියාගෙන වාඩි වෙලා ඔබ කරපු පින් මෙනෙහි කර කර භාවනා වඩන්න පුළුවන්. ඒකට ධර්මයේ කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා, ඔය කියන කරුණු දියුණු කරගත්ත කෙනෙකුට සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව, මේ කරුණු පහ වඩලා නම් සුගතියක් අරමුණු කරගෙන දේවතානුස්සති භාවනාවක් වශයෙන් වඩන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ නිධාන ටික ජීවිතේ රැස් කරන්න. කෙනෙකුට මෙලව අපිට ජීවත් වෙන්න ස්ථාවර නිධාන අවශ්‍යයි. ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, ගොඩනැගිලි, ඕවා මෙලව මිනිස්සු රැස් කරනවා, ආසා කරනවා. ඒවයි පා කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හැබැයි ධාර්මිෂ්ඨව, සාධාරණව, ධාර්මිෂ්ඨව සම්මා ආජීවයෙන් දියුණු වෙන්න. හැබැයි මාලිගාවේ හිටියත් මොනතරම් සැප සම්පත් තිබුණත් ආදීනව දස්සාවිනෝ, ආදීනව දකිමින් වාසය කරන්න කියන හැම වෙලෙම හිතන්න, මේව අනිත්‍යයි, නැසී වෙනසී යන දේවල්. යම් දවසක මට මේ සියල් අතහැරලා යන්න වෙනවා කියලා ඔබ හම්බ කරගත් ඔබේ දීපල වස්තුව ස්ථාවර නිධාන වේවා, ජංගම නිධාන වේවා, අංග සම නිධාන වේවා, මේ සියල්ල ගැන ආදීනව දකිමින් ඒවා පරිහරණය කරන්න. ඔබේ උගත්කම ගැන හිතන්න, මේ උගත්කම මරණින් මට අවසන් වෙලා යනවා. ආයෙම සතර අපායේ වැටි වැටි යන සංසාර ගමනකට මං ඇදිලා යනවා. ඒ නිසා මේ උගත්කම කියන්නේ ආවරණයක් කරගෙන අනුන් පෙලා දාන්න, අනුන් යටපත් කරන්න, මම යුගත මේ අය මෝඩියෝ කියලා මිනිස්සු පහත් කරන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒවැ ආදීනව දකිමින් වාසය කරන්න. ඔබට කොච්චර ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, සැප සම්පත්, ස්ථාවර නිධාන තිබුණත්, ඊළඟට ජංගම නිධාන, ගෙනියන්න පුළුවන් වටිනා වස්තු, මිල මුදල් වෙන්න පුළුවන්, රන් රිදී මුතු මැණික් වෙන්න පුළුවන්, කෝටි ප්‍රකෝටි ගණන් වස්තුව තිබුණත් ඒවැන් උද්දාමයට පත් වෙලා මට තරම් සල්ලි අනිත් මිනිස්සුන්ට නෑ, මමයි සල්ලිකාරයා, මමයි ධනවතා, ඒකට මේ මිනිස්සු කියලා කවුරුවත් තමන්ගේ ධනයෙන් තලාපෙලා දාන්න එපා. මොකද ඒ සියල්ල ඔබට මරණයේදී අතහරින්න වෙනවා, මෙලවට විතරයි. ඒ නිසා ස්ථාවර නිධාන වේවා, ජංගම නිධාන වේවා, අංග සම නිධාන වේවා, මේ නිධාන තුනම මෙලවින් අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වේ සංසාර ගමනේ ස්වභාවය දකින බුද්ධිමත් කෙනා, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා අප්‍රමාදීව සසර ගමනට නිධානයක් රැස් කරනවා. ඒ නිසා පින්වතුනි, ඔබ මෙලව ලෞකික දියුණුව ගැන හිතනවා වගේම සංසාරය ගැන හිතලා ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් සංසාර ගමනේ රැකවරණයක් පිණිස සංසාර ගමනට නිධානයක් රැස් කරන්න. අන්නේ නිධානය තමයි අනුගාමික වූ පුණ්‍ය නිධානය බවට පත්වෙන් දානය. ඔබේ ශක්ති පමණින් දම් පින්කම් කරන්න. ඔබට පුළුවන් හැටියට නැති බැරි අයට පිහිට වෙන්න, ඔබ හම්බ කරන දෙයින් සාධාරණව ධාර්මිෂ්ඨ උපේන දෙයින් දම් පින්කම් කරන්න, අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න. සාංගික දාන දෙන්න පුළුවන් නම් සාංගික දානමේ පින්කම් කරන්න. වැඩිහිටි නිවාස වේවා, ළමා නිවාස වේවා, නැති බැරි අය වේ, අසරණ කෙනෙක්, හිඟන්නෙක් වේවා, තමන්ට පුළුවන් මට්ටමින් කාට හරි උදව්වක් උපකාරයක් කරන්න. ඒ පින ඔබට සසර ගමනට නිධානයක්. ඔබ දන් දුන්නා කියන්නේ සංසාරයේටම ඔබ නිධානයක් තැම්පත් කරගත්තා හා සමානයි. ඊළඟට ඔබ සිල් රකින්න.
ඔබේ ජීවිතය තුළ ඔබ නිත්‍ය සීලය උපෝසතය පුරුදු කරගන්න. නිත්‍ය සීලයේ තමයි පංච සීලේ. ඊළඟට උපෝසතේ ජීවිතයේ පුරුදු කරගන්න. මාසිකට එක දවසක් හරි දැන් 2017 අලුත් අවුරුද්දක් ඔබට ආරම්භ වුණා. මේ නව වර්ෂයේ හරි ඔබ ජීවිතේ හැදෙන්න උත්සාහයක් ගන්න. අඩුම ගානේ මේ අවුරුද්දේ ඉඳන් හරිමං හරියට පන්සිල් ටික රකින්නවා, නිත්‍ය සීලය රකින්නවා. මේ අවුරුද්දේ ඉඳන් හරිමං හැම පෝයකටම සීල් ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ජීවිතේ ආපස්සට බලනකොට වැරදිච්ච තැන් ඇති. සමහර වෙලාවට ජීවිතේ පසුතැවෙන්න ඕන දේවල් ඇති. අනේ මට හරියට සීල් ගන්න බැරි වුණා. මට හරියට පින් ටිකක් කරගන්න බැරි වුණා. ගිය අවුරුද්දේ මට මේ වගේ අඩුපාඩු වුණා, මේ වගේ අඩුපාඩු වුණා කියලා බොහෝ දෙනෙක් පසුතැවෙනවා. හැබැයි මේ පසුතැවීම මැරෙන්න වැටෙනකන් තියාගත්තොත් ඔබට ආයි හැදෙන්න කාලයක් නැහැ. ඒ නිසා ජීවිතේ සිහිනුවන තියෙන වෙලාවේ, කල්පනාව තියෙන වෙලාවේ, නුවණින් යමක් හිතන්න පුළුවන් කාලේ අප්‍රමාදී වෙන්න. ඒ නිසා අදාදම අප්‍රමාදීව සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින් කුසලස් උපසම්පදා. ඔබ පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න. සචිත්ත පරියෝ දපණං ඔබේ හිත දමනී කරගන්න. ඒතම් බුද්ධානුශාසන සියලු බුදුරජාණන් වහන්සේලා ලෝකේට පහළ වෙලා අපිට පෙන්වන්නේ ඔන්න ඔය අනුශාසනාව. ඒ අනුශාසනාව තුල ඔබ අප්‍රමාදීව අකුසල් වලින් දුර වෙලා කුසල් පැත්ත පිම් පැත්ත දියුණු කරගෙන සසර ගමනටම පුණ්‍ය නිධානයක් රැස් කරගන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වුවේ භාවනාව. ඔබේ ජීවිතේ ඔබට සරලව පටන් ගන්න පුළුවන් මෛත්‍රී භාවනාවෙන් හරි පටන් ගන්න. නිතර බුදුගුණ හිතන්න, නිදා ගන්න ගිහින් හරි බුදුගුණ ටික සිහි කරලා මෛත්‍රී වඩලා නින්දට යන්න. ඒ වගේ ඔබේ ජීවිතේ ඔය ಗುಣධර්ම ටික ඔබ දියුණු කරගත්තොත් ඔබට ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණින් ෂණි අවසන් වෙලා මරණයට ලං වෙනවා. අපි දන්නේ නැහැ කවදක් කොතන කොයි මොහොතේ අපේ හුස්ම ටිකයයිද. ඒ නිසා ඔබ අප්‍රමාදීව සසර ගමනට නිධානයක් රැස් කරගන්න දානීය නিত্য සීලේ උපෝසතය භාවනාව කියන මේ සංසාර ගමනේ නිධානයක් හැටියට ඔබ ආරක්ෂා කරන, ඔබ සුගතියට අරගෙන යන, ඔබ නිවන කරා අරගෙන යන පින් දහම් රැස් කරගන්න. ඔබ හැම දිනාටම අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට හදවතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. රත්මලාන ආදර්ශ නගරයේ පළවන පටුමග අංක 4 නිවසේ පදිංචිව සිට මීට සිව් වසරකට පෙර අප අතරින් විය වූ විශ්‍රාමනත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී අයිකේ වීරවර්ධන මහතා සිහි කිරීම පිණිස මෙම ධර්ම දානය සිදු කරන ලදී. ඒ මහතා ඇතුළු පවුලේ දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්, සොහොයුරු සොහොයුරියන් සහ සියලුම ඥාති හිතමිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වී සසර දුකින් තොර උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරන්නේ දයාබර බිරිඳ, දූපුතුන් සහ බෑනා විසිනි. මෙම උත්තරීතර දහම් දේශනා කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම ශ්‍රාවකීන් මේ කුසල් බලයෙන් සුවපත් වේවා.